කාර්මික වාසනාව කියන්නේ අප විහාරස්ථානයේ වස්සානයේ තුරතුර සිදු කරන ධර්මදේශනා පින්කම් මාලාවේ අනුමත ධර්මදේශනා පින්කමයි ආරම්භ වීමට සූදානම් වන්නේ. අද ධර්මදේශනාව සඳහා දායකත්වයෙන් සම්බන්ධ වෙලා කටයුතු කරනවා අපි ශ්‍රියාන දහම් පාසලේ ආචාර්යවරු වශයෙන් කටයුතු කරන WB ගෝවිකා මහත්මිය. එතුමිය බලාපොරොත්තු වෙනවා තමන්ගේ ආදරබර දෙමාපියන් දෙපළ ප්‍රධාන කොට ඇති මේ බිතු ඥාතීන් සිහිපත් කරලා එන්න ඕන කරන්නට. අපේ සම්බුද්ධ වහන්සේ අවසානයේදී ඒ අය සිහිපත් කරලා පුණ්‍යානුමෝදනාව සිදු කරන ඇති. ඒ සිසිර කුමාර මහත්මයා නමින් නියදීපු ආදරබර මේතුමා ඇතුළු කොට ඇති ඥාතීන් සිහිපත් කරනට ඒ විදේශගත වර්ගයාපන ලබන සුසත් රාමහිරු පුතුමාණන් දම්රෝ සත්මුක පුතුමාන්ට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා බලමු. අනෙකුත් දායකත්වයෙන් සම්බන්ධ වෙලා කටයුතු කරනවා පත්මිනී පීරිස් මහත්මිය ඇතුළු කොට ඇති ඒ පවුලේ සිල්ම සමාජික පිළිවෙතයන් බලාපොරොත්තු වෙනවා. ඒ මව ඒ සොෆියා පෙරේරා පාසිකා මාතාව සිහිපත් කරලා පින් අනුමෝදන් කරන්නට, ඒ වගේම එම් විල්සන් පීරිස් මහත්මා සිහිපත් කරලා, ඒ වගේම මීට සති දෙකකට පෙර මිය ගියපු තමගේ ආදරබර සොහේවුරා දීරානන්ද පීරිස් මහත්මා ඇතුළු ඒ ඥාතීන් සිහිපත් කරලා පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වීරත් මහත්මා නමින් මිය ගියපු දෙමාපියන් ඇතුළු ඥාතීන් සිහිපත් කරලා ඒ අයටද පින් අනුමෝදන් කරන්නට දායකත්වයෙන් සම්බන්ධ වෙලා කරනවා. ඒ දෙපාර්ශ්වයේම අපරිවන්දිනි ශ්‍රී මහේන්ද්‍රාරාම විහාරස්ථානයේ පුදු මහස්සෑ මාගමික කටයුතු වලටම සහ සම්බන්ධ වෙලා කටයුතු කරමින්, ඒ වගේම විහාරස්ථානයේ බොහෝ දින සිට කරන සීල භාවනා වැඩසටහනේ එක් පේරු දානයක දායකත්ව දක්වමින් කටයුතු කරන ලබනවා. ඒ වගේම මානසික පිපින්කම් වලට නිරන්තරයෙන් සම්බන්ධ වෙලා කටයුතු කරන පිරිසක්. ඉතින් හැමදෙනාටම ආශිර්වාද කරමින් ඒ වගේම මේ යුතු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා සිදු කරමින් පිපින්කම් සිදු කරන ලබනවා. ඒ වගේම මෙවර කටින මහා පිපින්කම සිදු කරන අපේ හිරන්තු මහත්මයාගේ සමීපතම ඥාතීන්. ඒ වගේම ඔබට සිහිපත් කරන්න ඕන අපේ විහාරස්ථානයේ අපේ ලොකු අඩුපාඩුවක් පැවති. අඩුපාඩුවක් කියලා කියන්නේ අපි හැමදාම දැවෙන ගැටලුවක් ප්‍රශ්නයක් වටපත් වෙච්ච මේ විදුලි පිළිබඳ දින ගැටලුව. ඒ කියන්නේ ලොකු විදුලි බිල අපි හාමුදුරුවෝ අපි සියලුම විහාරස්ථාන වලට පිරිවැයක් දරන්න වෙනවා. ඒ අඩුපාඩුව පිරිම සම්මත මෙවර අපේ කටයුතු මහා පින්කමේ ප්‍රධාන දායකත්වයේ දරන හිරන්ත මහත්මයා සෝලා පද්ධතියක් ස්ථාපිත කරන්න උන විහාරස්ථානය තුළ දැන් මාස දෙකකට වැඩි කාලයක් අපි ඒ කාර්ය සඳහා වෙහෙස මහන්සි වුණා. අපේ නිලධාරීන්ගේ තිබෙන යුහුසුරුකම නිසා යන්තම් ඊයේ ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලැබුණා. ඊයේ අපට ස්ථාපිත කරා. ඉතින් ටිකක් අපට හුස්ම අරගෙන දැන් වැඩක් කරන්න පුළුවන් කමක් තිබී විද්‍යා ආයතන පිළිබඳව ගැටලුවක් එක. තේ පිළිබඳව සිහිපත් කරමින් මේ මෞලික මාර්ගයන් ඇතුළු ඥාතීන්ට ආශිර්වාද කරන්නට මේ පිටකමේ බලාපොරොත්තු වෙන දැන් විතරේ විදියට එසා අදත් විහාරස්ථානයේ මේ පැමිණි සිළුම දායක පිළිතුරු මේ විනෝ. ඒ වගේම විහාරස්ථානය ඇතුළු විහාර ගමි ආධිපත්‍ය උසලන අපේ ශ්‍රී කල්‍යාණ සාමණේර ධර්ම මහා සංඝ සභාවේ ගරු මහෝපාද්‍යය දිවන්තර උදේපාද නායක මහේපාණන් වහන්සේ අසනීපතාවයෙන් පසුවෙන් උන්වහන්සේට නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. සම්මලේ ඉක්මනින් අප සමග සම්බන්ධ වෙලා මේ ප්‍රජාති පාදික කටයුතුලට සම්බන්ධන ශක්තිය ලැබේවා කියලා. ඒ ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව සඳහා ආරාධනා කරපු දේශකයන් වහන්සේ පිළිගැනීම අප සතුටු පරිදි තමයි.
උන්වහන්සේ පසුගිය වර්ෂ කිහිපය තුළදීම විශේෂ ධර්ම දේශනා පින්කම් සඳහා වැඩම කරගෙන ඉන්න වැඩම කරන දේශකයන් වහන්සේලා අපෙන් සමග බොහොම දීර්ඝ කාලයක් බොහොම ළඟ හිතයිශීව කටයුතු කරන කල්යාණ මිත්‍රත්වයෙන් ආශිර්වාද කරන ආමෝදවාසී නම ඒ සියලු දේවල් එක්ක මම උන්වහන්සේ මේ වන විට මාපේශී විජයවර්ධනාරාම විහාරස්ථානයේ එවගේම කොටකෙදර ගංගාරාම විහාරස්ථාන උදේ විහාරාධිපතිව කටයුතු කරන ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යාපනයේ ජ්‍යෙෂ්ඨ කණ්ඩාචාර්ය ආචාර්ය රාජකීය පණ්ඩිත අපේ උරුගේ චන්දාලෝක හාමුදුරුවන් වහන්සේ වැඩම කරන තුන්වහන්සේ ජනතාවල හාමුදුරුවන් වහන්සේ කෙනෙක් තම බොහෝ ගමනක් ඉදිරියට යන තුරා සරණ හාමුදුරුවන් වහන්සේ නමක් මේ උන්වහන්සේ පිළිබඳව මම අගය කරන්නේ උන්වහන්සේ බොහොම නිර්හංකාර හාමුදුරුවන් වහන්සේ කෙනෙක් සමාජයකට තම ලැබෙනකොට දැනුගත්කම් ලැබෙනකොට සමාජයේ පිළිගැනීම ලැබෙනකොට යම් ආකාරයක් වෙනම මානියට පත් වෙනවා ඒ උන්වහන්සේ බොහොම නිර්හංකාර සාමාන්‍ය පිළිබඳව වාසනාවේ හාමුදුරුවෝ තමයි ඉන්නේ නමුත් බොහොම දක්ෂ හාමුදුරුවන් වහන්සේ කෙනෙක් ඉතින් අපි උන්වහන්සේට ආශිර්වාද කරනවා අපේ විහාරස්ථාන උතුම් බෝධි වහන්සේගේ ධාතු මණ්ඩප වැඩ සිටිනා වූ ධාතු වහන්සේලාගේ ආශිර්වාදයෙන් ඒ ශාසනික සේවාවන් සිදු කරන්ට ජාතික ධර්ම ශාස්ත්‍ර සේවාවන් සිදු කරන්ට ශක්තිය ධෛර්ය උදාපත් වේවා කියලා උන්වහන්සේ චාරිත්‍රානුකූල වගේ මහත්වර්තිය පිළිගන්න ආරාධනා කරන්නට ඒ දායකත්වයේ මුතුන් දායක මහත්මයාට ආරාධනා කරනවා අන්දනා සම්මත පරිණත දජ
ගෞරවාර්ථ මහරගම නන්දාපිතාන අති ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේගේ ආශිර්වාදය අනුශාසනාව යටතේ නිවන් තිනිය මහේන්ද්‍රා රාමාධිපති ඇරවල විද්‍යාලෝක විද්‍යාලයේ සහකාර විදුහල්පති දුරන්දර ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ගෞරවාර්හ පිටිකල පඤ්ඤාරතන ගෞරවනීය පණ්ඩිත මහඳුරුවන් වහන්සේ මේ පින්කම් සංවිධානය කරමින් එවගේම මේ ධර්මදේශනා මාලාවන් සංවිධානය කරමින් මේ පින්වතුන්ට මෙලව පරලොව දෙලව සුභ සිද්ධිය උදා කර දෙන්න කටයුතු කරනවා. එනිසා ගෞරවාර්හ ලොකුහාමුදුරුවන් වහන්සේ ඇතුළු විහාරස්ථ පූජනීය මහා සංඝ රත්නයේ පළමු කොටම අවසර ඉල්ලා සිටිනවා. ඒ වගේම අද මේ ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වයේ දරන දායක පින්වත්න් ඇතුළු නිවන් තෙඩිය මහේත්‍රාරාම පුරාණ මහා විහාරස්ථානයේ සතර පෙරවේ දායකකාරකාදී පින්වත්න් ඇතුළු සම්බන්ධ වෙන කාරුණික ශ්‍රද්ධාවන්ත පින්වත්නි, එළඹෙන වස් කාලයේ කඨින චීවර පූජා පින්කම නිමිති කරගෙන මේ ගත වෙන වස් කාලය තුල විහාරස්ථානයේ සිද්ධ කෙරෙන පින්කම් මාලාවේ එක පින්කමක් හැටියටයි මේ සඳේ භාගයේ සිද්ධ කරන ධර්මදේශනා පින්කම සිද්ධ කරවා ගන්න සෝදානම් වෙන්නේ. ධර්මයේ දින වටිනාකම මේ පින්වතුන්ට නැවත නැවත සේපත් කළ යුතු නැහැ. අපි හැමදෙනාම දන්න පාඩයක් තමයි සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දානයන් අතර ධර්ම දානය තමයි ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ. එනිසා එවන් වූ ධර්මදානයක් ලබා ගන්න ලෝතුරා තථාගතයන් වහන්සේ තුන්වක් සනසා වදාළ දේශිත ධර්මයෙන් දහම් බිඳක් ශ්‍රවණය කරන්න සෝදානම් වෙන මොහොත. දවසක් සවන් නුවර පින්කම් මාලාවක් සිදු කරන්න ඒ සවැත්නුවර වාසීන් කටයුතු කළා. බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩ සිටිනකොට සතියක් මුළුල්ලේ මහා දන් පවත්වලා ඒ දන් දීම අවසානයේදී බුදුරජාණන් වහන්සේව වැඩම කරවාගෙන ධර්මදේශනාවක් සිදු කරන්න ඒ සවැත්නුවර වාසීන් කටයුතු උදා කරා. බුද්ධ කාලීන භාරතයේ සවැත්නුවර ඉතාම ජනාකීර්ණ දියුණු නගරයක්. කෝටි 4ක විතර ජනගහනයක් හිටියා කියලා තමයි කියන්නේ සවැත්නුවර බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේ. එනිසා මේ මහා පින්කමට සම්බන්ධ වෙන්න විශාල පිරිසක් එකතු වුණා. මංවාවත් පිළිසකර කරලා දානශාලා සකස් කරලා අනෙකුත් සියලු වැඩ කටයුතු සිද්ධ කරලා විශාල වෙහෙසක් මහන්සියක් මහා විශාල පිරිසක් එකතු වෙලා
මේ පින්කම වෙනුවෙන් අරගත්තා. ඉන්පස්ස සතියක් මුළුල්ලේ මේ හැම දිනම වේස මහන්සි වෙලා සියතින් දන්පැන් පෙරනවමින් බුදුහාඳුරෝ ප්‍රමුඛ දහසක් භික්ෂුන් වහන්සේලා දන් දුන්නා සතියක් පුරා. ඉන්පස්සේ මහා දන් පවත්වන අවසානයේදී ධර්මදේශනාව සිද්ධ කරන්න සෝදානම් කරගත්තා. ධර්මශාලාව අතුරු සිදුරු නැතුව පෙරෙන්න පිරිස හිටියා බණවන්න. ධර්මශාලාව ඉන්න මදි නිසා එළියේ විශාල පිරිසක් එකතු වෙලා ධර්මදේශනාව ආරම්භ කරන මොහොත උදා වුණා. බුදුහාඳුරෝ දසපා සභා මණ්ඩපයේ වැඩම කරලා ධර්මදේශනාව ආරම්භ කළා. දැන් අද වගේ පැයකින් ඉවර වෙන ධර්මදේශනා නෙමෙයි. හවස 6ට විතර ආරම්භ කළාම පවවදා උදේ 6 විතර වෙනකන් ධර්මදේශනාව පැවැත්වෙනවා. බුදුහාඳුරෝ ධර්මයේ දේශනා කරනවා. එපස්සේ මැදම රාත්‍රියට ආසන්න වෙනකොට රෑ 10 11 12 කිට්ට වෙනකොට අතුරු සිදුරු නැතුව පෙරලා තිබෙච්ච ධර්මශාලාව ටික ටික එක්කෙනා දෙන්න අඩු වෙන්න පටන් ගත්තා. සමහර නිදිමත නිසා නිදාගන්න ගෙවල් වලට ගියා. සමහර බඩගිනි නිසා ආහාර අරගන්න කෙවල් වලට ගියා. සමහර හිට දවසේ තියෙන කටයුතු මතක් වෙච්ච නිසා ඒවා වෙනුවෙන් පෙර සූදානම් වෙන්න කෙවල් වලට ගියා. මේව නොයෙකුත් හේතු කාරණා නිසා ඒ මහා පිරිසෙන් යම් පිරිසක් ධර්මදේශනාව අතරතුර නැගිටලා නික්මලා ගියා. උදෑසන ධර්මදේශනාව නිම වෙන වෙලාව වෙනකොට ධර්මශාලාව ඉතුරු වෙලා හිටියේ ශ්‍රද්ධාවෙන් ඕනෑකමින් බණ අහන්න පෙළඹුණු පිරිස විතරයි. ඒ අය ඒ ධර්මදේශනා පදයක් පදයක් පාසා ව්‍යංජනයක් ව්‍යංජනයක් පාසා අර්ථය මෙනෙහි කරමින් කලින් දවසේ හවස 6ට විතර ඉඳගත් පාර බහුවෙදා වෙනකම්ම එක අඩමුණෙම බණ අහගෙන ධර්මය ශ්‍රවණය කරගෙන හිටියා. ඊපස්සේ මේ පින්කම් ඉවර වුණා. ඉවර වෙලා ටිකක් දවසක් ගියාට පස්සේ බුදුහාඳුනෝ ධර්මදේශනාවට වැඩම කරන්න ධම්මලට ධර්මදේශනා මණ්ඩපයට වැඩම කරන්න සෝදානම් වෙන මොහොතේදී මේ වැඩ සිටින භික්ෂූන් වහන්සේලා අතර මේ කතන්දරය අපෝ සාකච්ඡාවට ලක් වුණා. මේ සවැත්නුවර මේ වගේ මහා පිංකමක් කළා. මේ තරම් පිරිසක් ඒකට වෙහස මහන්සි වුණා. ඉන්පස්සේ බණ අහන්න විශාල පිරිසක් හිටියා. හැබැයි බණ ඉවර වෙනකොට හිටපු පිරිස ඉතාම අල්ප දෙනයි කියලා. බුදුහාඳුරුව වැඩම කළාම භික්ෂූන් වහන්සේලා බුදුහාඳුරන්ට මේ කාරණාව කියනවා. ස්වාමීන් වහන්සේ මෙන්න මේක දයන් උනේ. ඒ වෙලාවේ බුදුහාඳුනෝ දේශනා කරනවා අප්පකාතේ මනුස්සේසෝ යේ ජනාපාර ගාමිනෝ අත්ථයන් ඉතරා ප්‍රජා තීර මේවානු දාවති. අප්පකාතේ මනුස්සේසෝ තේ මනුස්සේසෝ මේ මිනිස්සුන් අතරේ අප්පකා ස්වල්ප දෙනයි ඉන්නේ
ඒ ජනා පාරගාමින ඒ ජන යම් ජනයේ පාරගාමිනෝ පරතරට යනවන එහෙම මේ ඉන්නේ මේ මිනිස්සු අතරේ ස්වල්ප දෙනයි කියලා බුදුමහාතුරු දේශනා කරා පරතර කියන්නේ නිවන කරා ගමන කරා මෙතර ඉතර කියලා කියන්නේ කවද ඒ වගේ කෙලස් ඕභයක් නම් කෙලස් ගඟක් නම් ඒ ගඟෙන් මෙතර ඉන්න පිරිස ඉන්දී ඒකෙන් එතර වෙන පිරිස කෙලස් නසලා නිවන් අවබෝධ කරගන්න පිරිස සල්ප දෙනයි අතයන් ඉතරාපච අතය අනික් මේ ඉතරාපච ඉතුරු මුළුමහත් ප්‍රජාව අනික් සියලු ජනතාව තීර මේවානු දාවති මෙතරම එහාට මෙහාට දීව ඉන්නයි ඉකන්නේ කෙලස් බරිත ලෝකයේ තුල ඒ කෙලස් වල ගැලෙමින් කෙලස් සොයමින් කෙලස් පෝෂණය කරමින් ඉන්න අය කියලා බුදුමහාතුරු දේශනා කරා මේක ස්වභාවය හැමෝටම නිවන් දකින්න එක පාඩම් පුළුවන්කමක් නැහැ ඒ අවශ්‍ය කරන පරිසාධන මට්ටම් සම්පූර්ණ වෙනකන් එකවර හැමෝටම නිවන් දකින්න පුළුවන්කමක් නැහැ එනිසා කෙලෙස් බරිතව සසරේ සැරිසරන අය සසරේ එතර වෙන අයට වැඩිය ඉතා විශාලයි බෞද්ධරය ඒ විදිහට එනිසා හැම දිනාටම එහෙම නිවන සඳහා යෙදෙන නිවන සඳහා වෙහෙසෙන නිවන සඳහා ඒකායන මාර්ගයක ගමන් කරන්න එහෙම හිතෙන්නේ නැහැ එහෙම පුළුවන්කම පිළිතුරේ සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ රාජ වග්ගේ මෙයත් හොඳින් අහලා තියෙන සූත්‍රයක් ඒකට කියනවා රට්ඨපාල සූත්‍රය බුදුහාමුදුරුව දවසක් මේ සැවැත් නුවර ජේතවනාරාම වැඩ ඉඳලා ඉන්පස්සේ ඒ සැවැත් නුවරින් වැඩම කරනවා කුරු ජනපදයට කුරු ජනපදය කුරු රට කියලා කියන්නේ ඒ ඉතාම මේ බුද්ධිමත් මිනිස්සුන්ට ප්‍රදේශයක් කියලා අද දිල්ලිය අද කාලේ හිට දිල්ලිය දැන් කුරු ජනපදයේ කියලා කියනවා එතකොට මේ කුරු රට වාසීන් බොහෝ බුද්ධිමත් පිරිසක් ඒ අය උගත්කම් තියෙන බුද්ධිය තියෙන පිරිසක් මේ කුරු ජනපදයේ කෝරෝමේ කියන නියන්තවට ඇත තියෙන ඒ ජනපදයේ තියෙන ගමකට බුදුමහාඳුරෝ වැඩම කරනවා භික්ෂුන් වහන්සේලාත් එක්ක පිණ්ඩපාත පිණ්ඩපාත වැඩම කරලා ඉන්පස්සේ සවස් කාලේ බුදුමහාඳුරෝ ධර්ම දේශනා කරන්න සූදානම් වෙනවා. ඒත් බුදුමහාඳුරෝ වැඩියන් කියන ඒ ආරංචිය ඒ දැනගත්ත නිසා කුරු රට වාසීන් කුරු ජනපදයේ පිරිස ඒ කෞරවීය ජනපදයේ පිරිස ගමෙන් පිරිස බුදුමහාතුරාගෙන් බණ අහන්න එනවා. ඒ රසතුට ස්වාමීන්චී දිනා තමන්ගේ නම් කොත් එහෙම කියලා ඉන්පස්සේ පැත්තකින් වාඩි වෙනවා බණ අහන්න. බුදුහාමුදුරුව ධර්ම දේශනාව සිදු කරනවා. ධර්මදේශනා අවසන්යක් පස්සේ ඒ අය බුදුමහාඳුරන්ට වැඳලා පිටත් වෙලා යනවා. ධර්මශාලාවේ ඔක්කොම පිටත් වෙලා ගියාට පස්සේ එක තරුණේ රට්ඨපාල කියන තරුණයා බුදුමහාඳුරු ළඟට එනවා. එවිල කියනවා ස්වාමීනි තථාගත
කරපු මාර්ගයේ ගමන් කරන එක ඒ ධර්මය අනුගමනය කරන එක මේ නිහි ජීවිතයක් ගත කර කර කරන්න හරි අමාරුයි. එනිසා මං කැමති මහාන වෙන්න මාව මහාන කරගන්න කියලා කියනවා. බුදුහාමුදුරුවෝ වදාරනවා ගිල දෙමව්පියන්ගේ අවසරය අරගෙන ඉන්න කියලා. මොකද බුදුහාමුදුරේක පණුවක විනය ප්‍රඥප්තියක් සුද්ධෝදන රජතුමාගේ ඉදීමකට බුදුහාමුදුරෝ පණුවක විනය ප්‍රඥප්තියක්. රාවණ කුමාරයා බුදුහාමුදුරෝ ශාක්‍ය ජනපදයට වැඩම කළාට පස්සේ බුදුහාමුදුරන්ගේ ඇඟිල්ලේ රාවණ කුමාරයා විහාරයට යනවා. බුදුහාමුදුරුවෝ සරියුත් රහතන් වහන්සේටයි මොගලන් රහතන් වහන්සේටයි බාර දෙනවා මේ අවුරුදු 7ක් වයස වෙන කුමාරයව රාවණ කුමාරයව මහාන කරන්න කියලා. මේ ආරංචිය හම්බුණාම සුද්ධෝදන රජතුමා උතුරු සරුව පෙරෝ පෙරෝ දුවගෙන යනකොට මහාන කරනවා. බුදුහාමුදුරුවන්ට කියනවා ස්වාමීනි මම ඔබ වහන්සේ ගැන දහසකුත් එකක් බලාපොරොත්තු තියාගෙන හිටියි. සක්විති රජකම ලබාගෙන අපිවත් බලාගෙන මේ රාජ්‍යයන් පාලනය කරගෙන ඒ බල පරාක්‍රමයන් පතුරවාගෙන කටයුතු කරයි කියලා. හැබැයි ඔබ වහන්සේ ගිහිගේ අත්හැරලා ගිහිල්ලා සම්බුද්ධත්වයට පත් වෙනවා. ඉන්පස්සේ මම බලාපොරොත්තු තියාගත්තේ නන්ද කුමාරයාගේ ප්‍රජාපති ගෝතමී දේවගේ පුතාගේ රජකම ලබාගෙන මේ රාජ්‍යයන් පාලනය කරගෙන කටයුතු කරයි කියලා. ඔබ වහන්සේ නන්ද කුමාරයාවත් මාලිගාවෙන් විහාරයට වඩනකොට පාත්‍රය අතට දීලා විහාරයට ආරං ගිහිලා මහණ ඉන්පස්සේ මට ඒ බලාපොරොත්තු සියල්ල තියාගන්න ඉතුරුනේ රාහුල කුමාරයා විතරයි. එනිසා රාහුල කුමාරයා ගැනයි මම හිතාගෙන හිටියේ. මේ අවුරුදු 7ේ කුචි කුමාරයා ගැන මුණ පුරාගෙන. දැන් ඔබ වහන්සේ අද රාහුල කුමාරයාවත් මහාන කළා. ස්වාමීනි මේක දෙමව්පියන්ට ඉවසන්න අමාරු දෙයක්. දරුදක කියන එක දරු සෙනෙහස කියන එක දෙමව්පියන්ට ඉවසන්න අමාරු දෙයක්. රජතුමා කියනවා ස්වාමීනි දෙමව්පියන්ට දරු සෙනෙහස කියන එක චම්මං චෙත්වා මංසං චින්තති මංසං චෙත්වා නහරං චින්තති නහරං චෙත්වා අට්ඨින් චින්තති අට්ඨින් චෙත්වා අට්ටි මිංචන් චින්තති. සම සිඳුරු කරගෙන මසට කාවදින එකක් මේ දරුපෙම කියන එක. මස සිඳුරු කරගෙන නහර දක්වා කාවදින එක. නහර සිඳුරු කරගෙන ඇටකටුවලට කාවදින එක. ඇටකටු සිඳුරු කරගෙන ඇට මිදුළු දක්වා කාවදින එකක් මේ දරු සෙනෙහස කියලා කියන්නේ. එනිසා ස්වාමීනි දරුවෙක් මහාන කරනකොට දෙමව්පියන්ගේ අවසරය ලැබුණා. බුදුහාමුදුරුවෝ මේක ප්‍රඥප්තියක් කැටියට විනය නීතියක් කැටියට පනවනවා. ඒක තමයි අද දරුවෙක් පැවිදි කරනකොට දෙමව්පියෝ දෙමව්පියන් තම බාරකාරී අතපැත්තක් කරන බාර දෙන්නේ. එනිසා බුදුහාමුදුරුවෝ රට්ඨපාල කුමාරයාට කියනවා ගිහින් දෙමව්පියන්ගේ අවසරය අරගෙන ඉන්න කියලා. රට්ඨපාල කුමාරයා කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. එයා විවාහක කෙනෙක්, භාර්යාව තුන්දෙනෙක් ඉන්නවා. ඊළඟට පෞරාණික ජනපදයේ ප්‍රධාන සිටුවරයාගේ එකම පුතා. ඉන්පසු සිටු තනතුර ඒ ප්‍රදේශයේ ප්‍රධානත්වය අධිපතිත්වය දරන්න ඉන්න කෙනා.
මෙයාගේ අමතාත්මගේ අවසර ඉල්ලනවා. අමතාත් අවසර දෙන්නේ ඔබ පහන වෙලා කොහොමද? ඉන් පස්සේ මේ වස්තුව දේපල බලාගන්නේ කවුද? සිටු තරතුර බාරගන්නේ කවුද? එහෙම කියලා අවසර දෙන්නේ. එතන මේ තරුණ කුමාරයා ඒ ගෙයි සාලේ එහෙම බිම වැටෙනවා කියනවා. ඒක මම මහන වෙනවා නැත්තම් ලොකානොපි බේම මැරෙනවා. අමයි තාත්තගේ යාළුවන්ට කියනවා මෙන්න මේම දෙයක් වෙලා ඇවිල්ලා මෙයාගේ හිත වෙනස් කරලා දෙන්න කියලා. යාළුවොත් ඒකලා දන්න කියන දේවල් කියනවා. හරියන්නේ නැහැ. ඊට පස්සේ යාළුවා අම්මට තාත්තට කියනවා කුමාරයට මහන වෙන්න දෙන්න. නැති වුණොත් එහෙම ලොකානොපි මැරෙලා යයි. මහන වෙන්න දුන්නොත් එහෙම ආපහු ඔබව දකින්නත් නැහැ. බැරි වෙලාවත් දැන් මහනකමයි කලකිරුණොත් එහෙම වෙන යන්න තැනක් නැහැනේ. ආපහු ගෙදෙන්න මේ. ඒ නිසා මහන වෙන්න ඉඩ දෙන්න කියලා කියනවා. ඒතර අම්මයි තාත්තයි ඉල්ලීමක් කරනවා. ඉල්ලීමුනේ නියෝගය. මහන වෙන්න දෙන්න. හැබැයි මහන වුණාට පස්සෙත් අපිව දකින්න ඉන්න ඕනේ. නිතර නිතර ඉන්න ඕනේ. එහෙම කියන්නේ. එහෙම කියලා අවසර දෙනවා. රට්ටපාල කුමාරයා ගිහිල්ලා මහන වෙනවා. ඊට පස්සේ රට්ටපාල මහඳුරෝ බොහොම විදේශ වෙලා මහන්සි වෙලා භාවනා වඩලා රහතන් වහන්සේ කෙනෙක් වරපත් වෙනවා. තාම කෙටි කාලයක්. ඊට පස්සේ මේ රට්ටපාල රහතන් වහන්සේ බුදුහාඳුරුව ළඟට එනවා. එන බුදුහාඳුරන්ගෙන් ඉල්ලීමක් කරනවා. ස්වාමීනි මට අවසර දෙනවා නම් මං දෙමෝපියන්ව දැකලා එන්නම් කියලා. බුදුහාමගේ අවසරය ලැබෙනවා. මෙයා යනවා ඒ පොරු ජනපදයේ පොරොවේ නියංගමට. ඊන් පස්සේ ඒ මාලිකාවේ ඉස්සරහා දොරගාවට පිණ්ඩපාතේ වඩිනවා. ඒ වෙලාවේ මේ රට්ටපාල මහඳුරන්ගේ තාත්තා සිටුතුමා මධ්‍යම දොරාරයට පේන, يعني මේ ප්‍රධාන දොරටුවට පේන දොරටුවෙන් එළියට පේනවා. පේන්න ගේ ඇතුලේ පුටුවක වාඩි වෙනවා සේවකයෙකුට කියන කොණ්ඩේ පීරව ගන්න. ඒ කාලේ පිරිමයාගේ කොණ්ඩේ දිගයි. සේවකේ ඒ සිටුවරගේ කොණ්ඩේ පීරනවා. සිටුවරයා දැක්කා රට්ටපාල මහඳුරන් අඳුරගත්තේ නැහැ. හිතේනික කේන්තියෙන් ඉන්න නොරිස්සුමෙන් ඉන්නේ. මහාන වෙන්න දුන්නේ කැමැත්තෙන් නෙවෙයි. එනිසා සේවකයාත් එක්ක කියනවා අයියේ මහඳුරටත් ඇහෙන්න මේ වගේ මේ හිස මුඩු කරපු මහානුන් තමයි මගේ පුතාව මහාන කරගත්තේ කියලා. දැන් ඒ කාලේ දැන් මෙහෙම කියන්න හේතුවක් තියෙනවා. මොකද ඒ කාලේ මේ ශ්‍රමණ පරිප්‍රාජක කියලා පිරිස් දෙකක් හිටියයි. ඒක පරිප්‍රාජකවරු කියලා කියන්නේ ඒ අය කොණ්ඩ දෙකට වවාගෙන, ප්‍රවෘත් දෙකට වවාගෙන, නියපොතු වවාගෙන, ඊළඟට දැලි කුණු පිරිච්ච වස්ත්‍ර දරාගෙන ඒගොල්ලෝ තපස් රැකේ විදියට ආජීවක පරිප්‍රාජක අචේතක ඔය කියන සියලුම දෙනා. මොකද ඒගොල්ලෝ අර අත්ත කෙලමතාන යෝග්‍ය අනුගමනය කරපෙන්නේ විමුක්තියට ශරීරෙට දුක් දෙන්න ඕනේ කියලා. සා කොණ්ඩේ කපන්නේ දිගට වැවෙනවා ඇටපොළ ගෙදිලා තියෙනවා. ඉන් පස්සේ ඒක ජටාකගේ ඔළුවේ උස්සාගෙන අතටත් තියෙනවා. අතටත් ඉන්දියාවේ එහෙම ඉන්නවා. දැන් අර නාලන්දාවේ ඉස්සරහ අපි ඒ තමජෝති වන්දරු කියන ඉන්නවා ගුරු වන්දනමක් උන්වහන්සේත් එක්ක. ඒ නාලන්ද විශ්වවිද්‍යාලයේ වර්ග සතුපොම 10යි. හැබැයි අද තියෙන බොහොම වර්ග සතුපොමක විතර නටබුණු වගේ යැති. එතකොට මේ විශ්වවිද්‍යාලයට අයිති ප්‍රදේශයක බුද්ධ ප්‍රතිමාවක් තියෙනවා කියන උන්වහන්සේ මාව එක්කගෙන ගියා ඒ බුද්ධ ප්‍රතිමාව පෙන්වන්න. ඒ යනකොට මේ බුද්ධ ප්‍රතිමාව තියෙන තැන එතන වූ විලක් හදාගෙන ඒ Hindu
එයාර කහපාට තමයි කහපාට හැබැයි දැලිකුණු පිරිච්ච එහෙම රෙදිකඩක් ඇදගෙන කොණ්ඩේ තබ පාටට හැඩපණු බෙදලා ඒක ඔළුවේ උදාගෙන රවුල දිකට වවාගෙන එයා තමයි එතන බාරණ එයා කියන්නේ දෙවි කෙනෙක් කියලා බුදු පිළිමට එයා කියන්නේ දෙවි කෙනෙක් කියලා නමකුත් කිව්වම කයින්නවා දර අපේ කිව්වට අර ගුරුමාතුරු නවජෝතිවරුන්ව අපි බුදුරජාන් වහන්සේගේ පිළිමයක් කියලා එයා පිළිගන්නේ එයා කියන්නේ දෙවි කෙනෙක්මයි ඉතින් යාත්‍රා තින්නම එහෙමයි එතන අනෙක් පිරිස ශ්‍රමණ ශ්‍රමණ කියන්නේ මේ හිස රවුල් බාර මේ කසාවත් පෙරවල විමුක්තිය හොයාගෙන ගිය පිරිස තු සිද්වත් මායා තෝරගෙන මේ ශ්‍රමණ සංස්කෘතිය රජ කුමාරයෙක් ටික පිළිවෙලකට පිරිසත් වෙලට කෙනෙක් එනිසා සිද්වත් කුමාරයා තෝරගෙන මේ ශ්‍රමණ සංස්කෘතිය එනිසා තමයි අර විස මගුල් කඩුවේ විස බාල ඒ රවුල් බාල කහවත් පෙරවගෙන සම්පතේ මහ බ්‍රහ්මයාණන් අට පිළිකර දෙන්නේ මේ විදියට ශ්‍රමණ සම්ප්‍රදායට පිවිසෙන්නේ එතකොට බුදුදහමේ තියෙන ඔස්සේ කියා කියන කොටස මේ භික්ෂු වහන්සේ කෙනෙක්ගේ පිරිසිදු චාරිත්‍ර වාරිත්‍ර පවත්වන විදිය සිවුර පෙරවන්නේ කොහොමද පිරිසිදු වෙන්නේ කොහොමද පින්න පාත වඩනකොට ගමට යන්නේ කොහොමද? වැසිකිලි කැසිකිලි පාවිච්චි කරන්නේ කොහොමද? මේ හැම එකම පිළිවිලා දේශනා කරලා තියෙනවා. ඒත් මම ඉන්දියාවේ ඉන්න වෙලාවේ ඒ ධම්මජ්‍යොති මහතුරාගේ ගුරු නිවාසෙක ඉන්නකොට දවසක් ඒ උන්වහන්සේ මුණ ගැහෙන්නව ඒ විශ්වවිද්‍යාලයේ විශ්‍රාමගේ මහාචාර්යවරේ මහාචාර්ය ව්‍යාස් කියලා යා ඉන්දු බ්‍රාහ්මණ කෙනෙක් නෝනත් එක්ක ආවේ විශ්‍රාමගිය කෙනෙක් වයස් කෙනෙක් ඉතින් මේ ධම්මජ්‍යොති අමතු ලඩාක් ජාතික කෙනෙක් ටිබෙට් කිට්ටුව තියෙන ලඩාක් කියලා රටක් ඒ ලක්ෂ 26 ජන ගහනේ ඉන්දියාවේ ප්‍රාන්තයක් ස්වාධීනව පාලනය වෙනවා මොනවාන්සේගේ රටේ සෞමාන්සේගේ ඒ ලඩාක් සංස්කෘතියේ තියෙන බොහොම වයිබර්ණ දේවල්. මොකද ඒකේ ඒ රටේ වැඩි කාලයක් හිම තියෙනවා. හිම වලින් වැහිලා වැඩි කාලයක් තියෙනවා. හිමාචල් කිට්ටුව තියෙන රටක්. ඒ නිසා වයිබර්ණ දේවල් වලට මේ මිනිස්සු කැමති. ඇඳුම වර්ණවත් ඇඳුම් නැති. ගෙදරද උපකරණ වර්ණවත් දේවල් පාවිච්චි කරා. සෞභාංශතේ ගුරු නිවාසේ මේ ලස්සන ලස්සන එක එක පාට අර ලෑලි වලින් අල්ලලා එහෙම අලංකාර කරලා තියෙනවා. කුසියක් තියෙනවා. කෝප්ප ගත්තාම එක එක පාට කොහොමද? දැන් මෙලි පාට, රතු පාට, නිල පාට, කොළ පාට, කා පාට. එහෙම එහෙම කෝප්ප තියෙනවා. හරිම ලස්සනයි මේ කුසිය. ඉතින් ව්‍යාසගේ නෝනා මේ කුසිය දැකලා සර්ට කියනවා. මේ බන්තේ, බන්තේ කියලා කියන්නේ ආඳුරට කියන නමක්නේ. වචනේ අපේ තොර මේ බන්තේගේ කුස්සිය බලන්න කොච්චර ලස්සනද කියලා. ඔයා මට මේ වගේ කුස්සියක් හදලා දෙන්නේ කියලා ව්‍යාසයෙන් ඕනක් කියනවා. එතන ව්‍යාසයෙන් කියනවා මට හදලා දෙන්න බැරි කමක් නැහැ. හැබැයි ඒක අපිට මේ වගේ පවත්වගෙන යන්න බැහැ. ඒකට හේතුවක් කියනවා. මේ බන්තේලා බුද්ධ වගේ බුද්ධාගමේ සීකියා කියලා කොටසක් තියෙනවා. ඒ අයට පිරිසිදුව ඉන්නට බුදුමාදුරු කියලා දීලා තියෙනවා. එනිසා එයාගේ පිළිවෙලක් පිරිසිදුකමක් තියෙනවා. ඊපස්සේ ව්‍යාසය කියනවා නෝනට ගිහිල්ලා බලන්න අපේ දේවාලය. ඒවැ කුණු පිරිනා, කසල පිරිනා, ඒව අස්පස් කරන්නේ. ඒ අපේ සංස්කෘතියේ පිරිසිදුකමක් අපිට කියලා දීලා නැහැ. එනිසා මම මේ කුස්සියක් හදා දුන්නට ඔයාට ඒකේ පිරිසිදු තියාගන්න බෑ කියලා නුනට කියනවා. එනිසා මේ ශ්‍රමණ සංස්කෘතිය නිසා තමයි අර රට්ටපාල කුමාරයාගේ තාත්තා කියන්නේ ඒ හාමුදුරුවන්ගේ තාත්තා කියන්නේ මේ වගේ හිස මොඩු කරපු ශ්‍රමණවරු තමයි අපේ පුතා මහාන කරගත්තේ කියලා.
එහෙම කියන නිසා පිට පාදයක් නම් වෙන්නේ නැහැ. ඊ පස්සේ රටපාල රහතන් වහන්සේ ආපහු යන්න ලෑස්ති වෙනවා. වඩින්. ඒ වෙලාවේ මාළිකාවේ දාසියක් එනවා පිළුණු වෙච්ච පිට්ටුවක් විසිකරන. එතකොට මේ රහතන් වහන්සේ කියනවා නැගණිය ඔක විසි කරන්න ගෙනියන එකක් නම් ඒක මගේ පාත්‍රයට දාන්න කියලා. එතන දාසිය අර පිළුණු පිට්ටුව පාත්‍රයට දානවා. එතකොට කටවණ්ඩි අතපය වල හැඩරු කමෙන් වඳුර ගන්නවා මේ රට්ටපාල මහත්මයාට. දාසිය දුර ගිහින් සිටු දෙවියට කියනවා. රට්ටපාල මහත්මයා වැඩම කරා. සිටු දෙවිය සිටුමාට ගිහිලා කියනවා. එතන ඒ සිටුමා එනකොට රට්ටපාල මහත්මයා පේන්නේ නැහැ. ඔයාගෙන යනවා. එනකොට ඒ ටිකක් ඈතක තාප් එකට හේතු වෙලා අර පිරුණු පිටු වනද. එතන සිටුමා ගිහිලා කියනවා තාත්තනේ ඔය පිරුණු පිටු කන්නේ මාළිකාවට එන්න බව දන්නේ නැද්ද කියලා. එතන රහතන් වහන්සේ කියනවා අපිට මාළිකාව නැහැ. ඒ නිසා ඔබතුමාගේ ගෙදරටම වැඩම කළා. හැබැයි පිට පාතයක් ලැබුණේ නැහැ. ඉන්පස්සේ සිටුමා පවුදා දාරේට ආරාධනා කරනවා. රහතන් වහන්සේ ආරාධනාව පිළිගන්නවා. එක පසෙ චිත්තමා මාළිකාවට ගිහිල්ලා මුලින්ම කරන්නේ තියෙන ඔක්කොම රන් රෙදි මසු කාවනෝ මැනි ඔය තියෙන ඔක්කොම සාලේ ගොඩ ගන්නවා. ඒ කාලේ බැගුණේ තියෙන අය ගෙවලුම නැති. ඒ නිසා ඒවා සාලේ ගොඩ ගන්නවා. ගොඩ ගන්න එක වහනක් කාපට්ටි. ඉන්පස්සේ රට්ටපාල හාමුදුරුවන්ගේ ගිහි කාලේ භාර්යාව තුන් දෙනාට කතා කරනවා. කතා කරලා කියනවා ඒ කාලේ කුමාරයා ඕගොල්ලෝ මොකක් හරි ඇඳුමක් ඇඳගෙන ඉන්නකොට වැඩියෙන් කැමැත්තෙන් හිටියම හෙට ඒ ඇඳුම ඇඳගෙන ඉන්න හාමුදුරුවෝ වඩින්න වෙනවා. ඊට දානෙත් හරි ගස්ස. එතකොට රට්ටපාල රහතන් වහන්සේ පවදා වඩිනවා. සිටු මාලිකාවට තර මුලින්ම අර කාපට් එක අයින් කරලා අර වස්තුව පෙන්නනවා. සිටුවර කියනවා මේ ඔබේ මුත්තට අයිති ධනය, මේ ඔබේ සීයට අයිති ධනය, මේ ඔබේ තාත්තට අයිති කුටස, මේ අම්මට අයිති කුටස, මේ ඔක්කොම අයිති ඔබට. එනිසා පුතේ ගෙදර එන්න පින් කර ගන්න පුළුවන්. මේ ඊ ජීවිතයක් ගෙවන්නත් පුළුවන්. රට්ටපාල රහතන් කියනවා සිටුමනි ඔබ මං කියන දේ කරනවා නම් ඔය හිරණ්‍ය ස්වර්ණ මාණික්ක ඔය ඔක්කොම වස්තුව ගල්වල පටවගෙන ගිහිල්ලා ගඟක මැද කිල්ලවන. මොකද මේවා නිසා තමයි දුක් දුම්නස උපායාසයන් ඇති වෙන්නේ. එපසර භාර්යාව තුන් දෙනා එනවා. ඇවිල්ලා රහතන් වහන්සේගේ කකුල් දෙක අල්ල වැදලා අහනවා ස්වාමීනි ඔබ කිනම් අප්සරාවන් බලාපොරොත්තු වෙන්ද පැවිදිව? ඉත හින්දු විශ්වාසයක් තියෙනවා මරණයෙන් පස්සේ අප්සරාවන් දිව්‍යාංගනාවක් ලබන්න තමයි මහානන්ද පුරාණයේ දකරන්නේ. බුදුහාමුදුරු නන්ද කුමාරයෙක් කියන්නේ තියෙන කියලා. ඒ මා දෙවියන් පෙන මේ දෙවියන්ගනාවන් 500ක් ලබා දෙන්න පුළුවන් කියලා කියනවා. ඒ හින්දු විශ්වාසය. රට්ටපාල රහතන් වහන්සේ කියනවා සෝයුරියනි මම අප්සරාවන් බලාපොරොත්තුෙන් මහාන උනේ නැහැ. උදේ බිරින්දෑවරු වැළපෙන තමන්ට අර සෝයුරිය කියලා කතා කරනවා කියලා. ඊපස්සේ රහතන් වහන්සේ කියනවා සිටුමනි අපේ වෙහසක් නැතුව දාන දෙනවා නම් දෙන්නේ. සිටුපදිය දාන පිළිගන්නවා. රහතන් වහන්සේ දානෙ වළඳලා ධර්ම දේශනා කරලා ඉන්පස්සේ වැඩම කරනවා. ඒ කෙට්ටුව තියනවා ඒ පෝරව ජනපදයේ පාලකයා තමයි ඒ රජතුමාගේ උද්‍යානය. මිගාවීර උද්‍යානය. ඒ මිගාවීර උද්‍යානයට රහතන් වහන්සේ වැඩම කරනවා. වැඩම කරලා ඒ දාකුල වැඩේ. ඉතින් පෝරවේ ජනපදයේ රජතුමා
මේ රජතුමා ඒ උයන උයම්පල්ලට මිගව කියන උයම්පල්ලට කියනවා අද මට උද්‍යානයට යන්න ඕනේ විවේකයෙන් ඉන්න. ඒ නිසා උද්‍යානයේ සුද්ධ පවිත්‍ර කරලා තියන්න කියලා. සේවකයන්ට කියනවා අවශ්‍ය කැවිලි පෙවිලි පිරිස සෞදානම් කරන්න කියලා. එතන මිගව කියන උයම්පල්ල මිගාවේ උද්‍යානයේ යනකොට දකිනවා රට්ටපාලවතන් වහන්සේ ගවක් උඩ වැඩ ඉන්නවා. මේ රට්ටපාල රහතන් වහන්සේගේ පැවිදි වීම ඒ මුළු ප්‍රදේශයෙන් ප්‍රසිද්ධ ප්‍රධාන සිටුතුමාගේ එකම පුතා මෙහෙම පැවිදි වුණා කියන්නේ. සම් ඒ පෝරවගේ රජතුමාට උන්වහන්සේ දකින්න කැමැත්තක් තියෙනවා. උයම්පල කියලා රජතුමාට කියනවා ස්වාමීනි ඔබතුමා යම් කෙනෙක්ව දකින්න කැමැත්තෙන් ඉන්නවා නම් අන්නේ පෝරෝව්‍ය සිටුතුමාගේ එකම පුතා රට්ටපාල කුමාරයා මිගාවීර උද්‍යානයේ වැඩ ඉන්නවා. රජතුමාට කැවිලි පෙවිලි පැත්තකට දාන මට උන්වහන්සේ උඩ ගෙහෙන්න ඕන. කියා රජතුමා යනවා රට්ටපාල මහඳුරන්ට මුණ ගැහෙන්න. ගිල රට්ටපාල මහඳුරන්ට කතා කරලා පැත්තකින් වාඩි වෙලා රජතුමා කියනවා ස්වාමීනි මට ඔබතුමාගෙන් දැනගන්න ඕන කාරණාවක් තියෙනවා. මට මේ ලොකු නිරාකරණය කරගන්න ඕන කාරණාවක් තියෙනවා. ඒ තමයි කෙනෙක් මහණ වෙන්න බලපාන කාරණා හතරක් තියෙනවා. හැබැයි ඒ කාරණා හතරෙන් එකක්වත් ඔබතුමාට බලපාන බවක් තියෙනවා. නමුත් ඔබතුමා පැවිදි වෙලා ඇයි එහෙම පැවිදි වෙන්න හේතුව රට්ටපාල මහඳුරන් මොනවද ඒ කාරණා? රජතුමා කියන එකක් තමයි ජරා පාරිචුඤ්ඤය. සමහරු වයස්ගත වෙනවා. වයසට යනකොට තමන් අර ශක්තිය තියෙන තරුණ කාලේ කරපු දේවල් කරන්න බැරි වෙනවා. තියෙන දේවල් භුක්ති විඳින්නත් බෑ, අලුත් දේවල් උපදවා ගන්නත් බෑ. ඒකට වයස්ගත වුණාම කල්පනා කරනවා දැන් හොඳ මහණ කෙනෙක්යි. එහෙම ගිහින් මහණ වෙනවා. ඒකත් ඔය Hindu සංස්කෘතියේ තියෙන එකයි. Hindu සංස්කෘතියේ තියෙනවා මනුස්සයෙක්ගේ ජීවිතයේ අවස්ථා හතරක්. බ්‍රහ්මචාරිය, ඊළඟට යෞවන කාලයේ ගත කරන ගෘහස්ත, ඊළඟ වානප්‍රස්ත, සන්‍යාසී කියන මේ අවස්ථා හතර. එතකොට මේ අවස්ථා හතරේදී ඒ බ්‍රහ්මචාරී කාලේ කියන්නේ ඉගෙන ගියා ගන්න, දැනුම එකතු කර ගන්න කාලය. ගෘහස්ත කියන්නේ ආභාවිකවා වෙනවා. ඊළඟට මොද මෙල මුදල් හරි අම්බ කරලා දූතරවල බල ජීවිතයේ ගෙවන කාලය. වානප්‍රස්ත කියන්නේ ඊපස්සේ තමන් වයස්ගත වෙනකොට දූතරවන්ට වස්තු දේපල පවරලා බිරිඳයි ස්වාමියයි වනගත වෙලා කුටියක් හදාගෙන ඒක ජීවත් වෙන කාලය. සන්‍යාසි කියලා කියන්නේ එතනින් පස්සේ ඒ බිරිඳේ සෝමයේ දෙන්න වෙන වෙනම වෙන් වෙලා තනියෙන් කුටියක් හදාගෙන ඒ වත් පිළිවෙත් පුරන කාලය. ඒ නිසා Hindu සංස්කෘතියේ මේ පුංචි කාලේ මහාන වෙන එක තරුණ කාලේ මහාන වෙන එකක් තිබුණේ. ඒ නිසා තමයි රජතුමා කියන්නේ මේ ජරා පාරිචුඤ්ඤේ. අනෙක් අය මහාන වෙන වයස්ගත වුණාම නමුත් උපදීය බැලුවාම ඔළුවේ කළු කෙහෙ තියෙන යෞවනයේ දොරකඩේ ඉන්න එහෙම කෙනෙක්. ඒ නිසා ඔබ ඇයි මහාන වුණේ? යන තව සමහර මහාන වෙනවා භෝග පාරිචුඤ්ඤේ. භෝග සම්පත් පෙරුණා. තමන්ට වස්තුව තියෙනවා, දේපොළ තියෙනවා, ඉඩකඩක් තියෙනවා, යානවල
බලාගෙන තියෙනවා. එන්න මොනවා හරි වෙලා ඔන්න මේව නැති වෙන්න පටන් ගන්නවා. ඉඩ කඩක් නැති වෙනවා, යාන වාහන විකිනෙනවා, තේන ඔක්කොම නැති වෙනවා, නැත්තර නැති වෙනවා යනවා. එතකොට කල්පනා කරනවා දැන් හොඳ මහාන වෙලයක තමයි කියලා. සමහරව එහෙම මහාන වෙනවා. හැබැයි ඔබට තියෙන භෝග සම්පත් දැක්කම ඒවතව පරම්පරා ගානකටවත් කෙලවරක් වෙන්නේ නැහැ. නමුත් මම පැවිදි වුණා. අනිත් එක ඥාති පාරිචුන්නේ. ඒ කියන්නේ අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ යාළු මිත්‍රයෝ ඥාතී ඉන්නවා. ඒ පස්සේ මේ අය දෙති වෙලා යනවා. අම්මා තාත්තා මරණයටපත් වෙනවා. සහෝදර සහෝදරියෝ ඈත්ලා යනවා. යාළු මිත්‍රයෝත් නැති වෙනවා. තමන් තනි වෙනවා. අන්න එතකොට කල්පනා කරනවා දැන් මහාන වෙන්නේ තමයි හොඳ කියලා. අනිත් එක ව්‍යාධි පරිචුන්නේ. සමහරු ලෙඩ රෝග වලට ලක් වෙනවා. නිදන්ගත රෝග, සෝණ වෙන රෝග. එතකොට ලෙඩ දුක වුණා පස්සේ වෙන දෙයක් කරගන්නත් බැ, තනියෙන් ජීවිතේ පවත් ගන්නත් බැ. ඉන් පස්සේ කල්පනා කරනවා දැන් නම් හොඳ මහාන වෙන එක තමයි කියලා. රජතුමාගේ උපතියක් ලැබුවාන් පස්සේ අල්පාබාධ කෙනෙක් බොහෝ නිරෝගීව ඉන්න කෙනෙක්. නමුත් ඔබ ඇයි මහානවන්නේ? රටපාල රහතන් වහන්සේ කියනවා මහරජතුමනි මම පැවිදි වුණේ ඔය කියන කාරණා නිසා නෙමෙයි. ඔය කියන කාරණා නිසා නෙමෙයි. මම පැවිදි වුණේ මම බුදුහාමුදුරුවන්ගෙන් ධර්ම දේශනාවක් මේ ධර්ම දේශනාවේදී බුදුහාඳුරෝ කාරණා හතරක් දේශනා කරා. අන්නේ කාරණා හතර අහලා තමයි මට හිතුනේ මහාන වෙනවා කියලා. ප්‍රයතුමා මොනවද ඒ කාරණා? අර මම දන්න කාරණා වලට එකා ගිය කෙනෙක් පැවිදි වෙන්න පුළුවන් බවට මේ බුදුහාඳුරෝ දේශනා කරපු කාරණා මොනවද? රටපාල රහතන් වහන්සේ කියන බුදුහාඳුරෝ දේශනා කළා උපනීයති රෝගෝ අද්වෝතිකෝ මහරජ. මහරජතුමනි බුදුහාඳුරෝ දේශනා කළා උපනීයති රෝගෝ අද්වෝති. මේ ජීවිතය ජරා මරණය දෙකට ඇදගෙන යන එකක් කියලා. මට හිතුණා ඒක ඇත්ත කියලා. ඒ නිසා මම කවරෝ පසුතුමාවන ස්වාමීනි මට ඒක තේරෙන්නේ නැහැ. මොකද්ද මේ ජීවිතයේ ජරා මරණයට ඇදගෙන යනවා කියලා කියන්නේ? ජරාව කියන්නේ වයස්ගත වෙන එක, මරණය කියන්නේ මරණයට පත් වෙන එක. රටපාල රහතන් වහන්සේ රජතුමාගෙන් අහනවා මහරජතුමනි ඔබතුමාට 20 අවුරුදු වයසක්, 25 අවුරුදු වයසක්, 30 අවුරුදු වයසක් තිබුණනේ. ඒ කාලේ ඔබතුමා අශ්ව ශිල්ප, ධනු ශිල්ප, කඩු ශිල්ප ඒවා ඉතාම දක්ෂයෙක් වුණානේ. උරුමිනතුමා කියනවා ස්වාමීනි ඇත්ත. ඒ කාලේ මට පුදුම හයියක් තිබුණා. මට හිතුණා මට නිකන් ඉරිදි බලයක් තියෙනවා කියලා. දහවස් දෙකේ ශක්තිය මට තිබුණා. ඒ නිසා මම ඒ අශ්ව ශිල්ප, කඩ ශිල්ප, ධනු ශිල්ප ඒ හැම එකම අති දක්ෂයෙක් වෙලා හිටියා. ඒ කාලේ මම යුද්ධයකට ගියාන් පස්සේ මම ඒ යුද්ධේ සටන් වදිනකොට ඉරිදී බලයෙන් වගේ සටන් කරා. රහතන් වහන්සේ අහනවා මහරජතුමනි ඔබතුමාට දැනට ඒ විදිහට මේ ශක්තිය තියෙනවා. රජතුමාට අනේ ස්වාමීනි මොනවද මේ කතා කරන්නේ? මට දැන් අවුරුදු 80ක්. දැන් මට මේ යුද ශිල්පයේ තියා සමහරවිට මට අඩිය තියන්න ඕනේ එකතනකට. අඩිය තියෙන්නේ දෙවන තැනකට. මට ඕන තැනක අඩිය තියාගන්න. රහතන් වහන්සේ කියනවා මහරජතුමනි ඒක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ.
මේ අපේ ජීවිතය ජරා මරණය කරා අරන්ජනවා කියලා. ඊළඟ රටපාල හාමුදුරුවෝ කියන බුදුහාමුදුරුවෝ දේශනා කළ දෙවෙනි කාරණා අත්තානෝ ලෝකෝ අනුපිස්සරෝතිකෝ මහරජ. මේ ලෝකේ අත්තානෝ තමන්ව ආරක්ෂා කරන්න කෙනෙක් නෑ, අනුපිස්සරෝ ඊශ්වරයෙක් නෑ. දෙවියන් වහන්සේ ඊශ්වරවාදී කියන දෙවියන් වහන්සේ සංකල්පයෙන් මේ ලෝකය මවපු, ඒ වගේම සත්වයා මවපු, මේ ලෝකේ පාලනය කරන සත්වයා පාලනය කරන දෙවියන් වහන්සේ කෙනෙක් ඉන්නවා කියන සංකල්පය. ඒක මිනිස්සු මේ සංකල්පය ඇති කරගන්නේ තමන්ගේ තියෙන බය නිසා. බය නිසා තනියෙන් ජීවිතේට මොන දෙන්න බය වෙනවා. එතකොට කල්පනා කරනවා මගේ රැකවරණයට පිටරට කවුරු ඉන්නව නම් හොඳයි කියලා. මිනිස් තුර තියෙනවා ඒ ත්‍රාණ ගවේෂී බව, රැකවරණය පිටට ප්‍රාර්ථනා කරන බව. ඒකට උත්තරේ තමයි හොයාගත්තේ දෙවියන් වහන්සේ. සදෙවියන් වහන්සේ අපව මැව්ව, ලෝකෙ මැව්ව, උන්වහන්සේ අපව රකිනවා. ඒ විශ්වාසය තියෙනවා. ඒ Hindu සංස්කෘතියක ප්‍රබලව තිබුණා. දාදටත් අය කතෝලික, ඉස්ලාම්, Hindu, මේ හැම සංස්කෘතියකම, මේ හැම ආගමකම දෙවියන් වහන්සේ සම්බන්ධ සංකල්පය තියෙනවා. රජතුමා අහනවා, ස්වාමීනි මට මේක තේරෙන්නේ නැහැ. මට ඉන්නවා චතුරාර්ය සත්‍යනා. මට අනුතරක් වෙනවා නම් ඒ සේනාව මාව ආරක්ෂා කරනවා. ඒගොල්ලංග මඩපවත්තගෙන මට අනුතරක් කරන්න කාටවත් නැහැ. ඒ නිසා මට තේරෙන්නේ ඔබ වහන්සේ කියන්නේ අපිව ආරක්ෂා කරන්න කෙනෙක් නැහැ කියලා. රාතන් වහන්සේ අහනවා, රජතුමනි ඔබතුමාට මොකක් හරි නිදන්ගත රෝගයක් තියෙනව නේද? රජතුමාට කියන්නේ ස්වාමී මට දරුණු වාත රෝගයක් තියෙනවා. ඒක උස්සන්න වුණාම මං පුදුමාකාර වේදනාවක් විඳින්න. ඒ දවසට මගේ ඇද වටේ ඉන්නවා මගේ පවුලේ අය ඔක්කොම, ඇමතිවරු අනෙක් ඔක්කොම ඉන්නවා. පෞරෝග්‍ය රජතුමා දැන් මැරෙයි කියලා හිතා. ඒ තරම් ඒ වේදනාව බලනවා. රාතන් වහන්සේ කියනවා, මහරජතුමනි ඔබතුමාට විඳ ගන්න බැරි මේ වේදනාව ඔබතුමාගේ චතුරංගනී සේනාවට දෙන්න බැරිද? මට මේක තනියෙන් විඳින්න බෑ, මේක පොට්ට පොට්ට අරන් විඳින්න කියලා. රජතුමාගේ අනේ ස්වාමීනි එක කරන්නේ කොහොමද? ඒ වේදනාව විඳින්න ඕනේ මමයි. රහතන් වහන්සේ කියනවා, මහරජතුමනි එක තමයි බුදුමාගේ දේශනා කරේ අත්තානෝ ලෝකෝ අනුපිස්සරෝති. මේ ලෝකේ අපව රකින්න කෙනෙක් නැහැ. අපිව ආරක්ෂා කරන්න කෙනෙක් නැහැ. එතන තුන්වෙනි කාරණා බුදුහාමුදුරුවෝ දේශනා කළා, අස්සකෝ ලෝකෝ සත්තං පහය ගමනී යන්තිකෝ මහරජ. මහරජතුමනි බුදුහාමුදුරුවෝ දේශනා කළා, අස්සකෝ ලෝකෝ මේ ලෝකේ සත්තං පහය ගමනී යන්. සියල්ලම අත්හැරලා අපිට යන්න සිද්ධ වෙනවා. රජතුමා කියනවා, ස්වාමීනි මට ඔය කියන දේ වැටහෙන්නේ නැහැ. අපිට ඇයි හැමදේම අත්හැරලා යන්න ඕනේ? මේ රාජ්‍ය ඉසුරින් පිරුණු රාජ්‍ය. මට සියලු සැප සම්පත් තියෙනවා. මට ඕන තරම් භුක්ති විඳලා අවසන් කරන්න බැරි තරම් සැප සම්පත් තියෙනවා. නමුත් උපවාසය කියනවා, මේවා ඔක්කොම අත්හැරලා දාන්න වෙනවා කියලා. එහෙම වෙන්නේ කොහොමද? රාතන් වහන්සේ රජතුමනි, ඔබතුමා මේ විඳින සැප සම්පත් මේ ජීවිතේ විඳලා මැරෙන දවසට මේ ඔක්කොම අරගෙන යනවද යන තැනට? රජතුමා කියනවා, ස්වාමීනි ඒක කරන්න බෑ.
මං ඉන්නකම් මට විඳින්න පුළුවන් මේ දේවල් භුක්ති විඳින්න පුළුවන් නරුණාම මං මේව දාලා යන්න වෙන කවුරුහට මේ වෛද්‍ය කරගන්න. තව රහතන් වහන්සේ කියනක තමයි මහරජතුමනි බුදුහාමුදුරෝ දේශනා කරේ අස්සකෝ ලෝකෝ සම්බම් පහය ගමනීය. අපි මොනවා රැස් කළා ඒ සියල්ල හැරදා යන්නේ කියලා. ඉන්නේ අපි මුළු ජීවිතේම වෙස්සනවනේ දේවල් රැස් කරලා. වස්තු හොයන්න වෙස්සනවා, දේපල ගොඩනගා ගන්න වෙස්සනවා, බලතල නිරතල හොයන්න වෙස්සනවා. දැන් අර අපේ පඬිතුමාගලෝ වඳුනවලට කිව්වනේ මේ ඕඩෙවලට අධ්‍යාපන කෙනෙක් වගේ ඉන්නේ කියලා විශ්වවිද්‍යාලය කියනවා. ඒක ඔළුවේ තියාගෙන කොහේ අරන් යන්නද? ඈ? ඒවද අවශ්‍යතාවයක් යව කරගන්නවා තමයි. විශ්වවිද්‍යාලයේ උගන්වනවා තමයි. නමුත් දැන් අපි ඒක අරන් යන්නේ නැහැ. ඒව අපුයි දෙති වල නෙමෙයි. ඉතින් ඒකයි ආඩම්බර වෙන්නේ කොහොමදම නේද? අපේ නිලයෙන් ආඩම්බර වෙනවද? බලයෙන් ආඩම්බර වෙනවද? ඒක මොඩකද? අපි කොහොමද මේ ටිකේ දකින්නවද? මම නිරතරද කියලා. ඉන් පස්සේ මොකොත් නැති වෙනවා නිකම්ම. විමයන ගන්න අය අපි දකින්නවා. ඊසේ මොකොත් නැහැ. තේව තියෙන කාලේ මේ විදිහට යව හරිනේ. ඒ නිසා එහෙම ඒ දුක කර ගන්න දේවල් අරන් යන්න පුළුවන් වුණා. නේද? රත්පාරාතන වහන්සේ කියන බුදුහාමුදුරුවෝ දේශනා කරන ඕඩෝ ලෝකෝ අතිත්තෝ තණ්හාදාසෝතිකෝ මහරජ. මේ ලෝකේ ඉන්න හැමෝම ඌණ ඌණයි කියලා කියන්නේ මදි කියන එක. ඌණ කමෙන් පෙරෙන ලෝකයක්, මදි කමෙන් පෙරෙන ලෝකයක්, අතිත්තෝ අතෘප්තිකර ලෝකයක්, තණ්හාදාසෝ තෘෂ්ණාවට දාස වෙච්ච ලෝකෙක තමයි අපි ජීවත් වෙන්නේ. රතුමා කියන ස්වාමීන් වහන්සේට ඒක තේරෙන්නේ නැහැ. මොකක්ද ඒක කියන්නේ? තුරහතන් වහන්සේ අනෝ මහරජතුමනි, ඔබතුමාට විශ්වාසවන්තම කෙනෙක් නැගෙනහිර පැත්තේ ඈතක ඉඳලා එනවා. එවිලා කියනවා රජතුමනි, මං එන්නේ පෙරදිගින් නැගෙනහිරින්. ඒ පැත්තේ මට හම්බුණා රාජ්‍ය ජනපදයක්. හරිම සශ්‍රීකයි. ඕනතරම් වස්තු දේපළ තියෙනවා. ඕනතරම් දේවල් තියෙනවා. ඒ නිසා ඒ රාජ්‍ය ආක්‍රමණය කරලා අල්ලගත්තොත් ඔබතුමාට ඒකත් භුක්ති විඳින්න පුළුවන්. එහෙම කිව්වොත් ඔබතුමා මොකද කරන්නේ? වරණතුමා කියලා ස්වාමීනි. එහෙම කිව්වොත් මම වහාමේක ආක්‍රමණය කරනවා. එක මට යටත් කරගන්න. ඒකේ දේපලක් මට අයිති කරගන්න. ඒ විතරක් නෙමෙයි. මට බඩගිනි, දකුණේ, උතුරේ මේ හැමතැනින්ම ඇහිලා කිව්වොත් එහෙම ඒ වගේ තැන් තියෙනවා. ඒක මගේ හැම එකක්ම අල්ලගන්න. රහතන් වහන්සේ කියනවා මහරජතුමනි, ඒක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඌණෝ ලෝකෝ අතිත්තෝ තණ්හාදාසෝ. අපි ඌණතාවයෙන් ඉන්නයි හැමතිස්සේම මට මදි මට නැහැ කියලා කියනවා. එහෙමද? අපි හැමෝම කල්පනා කරන්නේ අපේ මට්ටමේ ඉඳලා උඩටනේ. අරයට තියෙන තරම් මට නැහැ, මෙයාට තියෙන තරම් මට නැහැ. අපේ මට්ටමේ ඉහළ තමයි අපි කල්පනා කරන්නේ හැමතිස්සේම. අපි කොයි වෙලාවකවත් කල්පනා කරන්නේ අපේ මට්ටමේ යටට. අරයට නැති කොච්චර දේවල් මට තියෙනවද කියලා, මෙයාට නැති කොච්චර දේවල් මට තියෙනවද කියලා අපි හැම කල්පනා කරන්නේ. මොකද අපි හැමදෙසෙම ඌණතාවයේ ඉන්නේ. අපිට පේන්නෙම තියෙන කෙනා, අපිට වඩලා තියෙන කෙනා, අපිට තරම් නැති කෙනාව පේන්නේ. ඒ නිසා අපි අතීත අතෘප්ති කර වෙනවා. කොයි දේ තිබුණත් ඒ තුළ තෘප්තියක් නැති. තව තව දේවල් ඕනේ, තව තව ලබන්න ඕනේ. හම්බෙන රස්සාවෙන් තෘප්තිමත් නැහැ. දැන් එහෙමද? රස්සාවක් නැති වෙනකොට රස්සාවක් හොයන්නේ දෙවි හිමියෙන් රැකියාව රැකගන්න ඕනේ. හැබැයි රස්සාව හම්බ වෙලා මාස 6ක් යනකොට ඉන්පස්සේ කිව්ව අයියෝ මේ රස්සාවෙන් දෙන වදයක් කන්න නෑ, බොන්න නෑ, නිදාගන්න නෑ. රස්සාව
ආසේ තමයි අතෘප්ති කරගව. තණ්හා දාස. අපි තෘෂ්ණාවට දාස බවට පත් වෙනවා. දාසය කියලා කියන්නේ කාගේ හරි වැටිගෙන මැරිගෙන වැඩ කරන අය දැන් දාසය වුණේ. ඉස්සර දාසය කියලා කියන්නේ ඒගොල්ල උපතින්ම ස්වාමියාගේ දාසය. එයාගේ දරුවෝ ඒ ස්වාමියාගේ පුතුන්ගේ දාසය වෙනවා. අපි ඒ වගේ තෘෂ්ණාව තමයි අපේ ස්වාමියා. තණ්හාව. ඒ තණ්හාවට අපි දාසය වෙලා ඉන්නේ. ඒ තණ්හාව අපේ මිනේවල. බොහොම බය ඒකත්වය. බොහොම බය අරකටම. බොහොම බය අන්න අර දේත් ඔයාව. ඒ නිසා අපි අගිද්දි ලෝභයෙන් පෙරෙනවා. ගිද්දි ලෝභයෙන් පෙරෙනවා. ගිද්දි ලෝභය. ඒ කියන්නේ අධික ලෝභයෙන් පෙරෙනවා. අධික ලෝභයට තෘෂ්ණාවෙන් ඒක ඉවරයක් නෑ. ඒ නිසා රටපාල රහතන් වහන්සේ කියනවා මෙන්න මේ කාරණා බුදුපාදම දේශනා. එහෙම සඳහන් කළා රජතුමාට බණ කියන ධර්මයේ දේශනා කරන මහරජතුමනි මේ ශරීරය ඇට ලේ මස් නහර වලින් බැඳිච්ච එකක්. ඒකට මස් පුරවල තියෙන මේක පෝෂණය කරන මේක වෙනුවෙන් තමයි අපි හැමදේම කරන්නේ. මේක අපිට දෙකටම පවත්වාගෙන යන්න බෑ. මේක අස්ථිරයි. අවුරුදු වැඩිමන 100ක් තියෙන. 100ට වැඩි යනවා නම් ඒ ඉතාම සල්පයයි. අර සංයුත්තනිකායේ පඨම ආයු සූත්‍රයේ බුදුමහතුරු දේශනා කරන අප්පමිතං වික්කවේ manussාන ආයු ගමනීයව සංකරවයි. මහණෙනි මේ ආයුෂ ඉතාම සල්පයයි. ආව වගේම යන්නත් වෙනවා. හැම කෙනෙකුටම පවරව යනවා. එනිසා රටපාරහතන් වහන්සේතුමාට කියනවා මහරජතුමනි අපි මේ දේවල් රැස් කරාට මේ හැමදේම අත්හැරලා එකම එක වස්ත්‍රයක් ඇඟේ දවටගෙන මුල් වලින් පාර කාලා පිටිලා මැරෙන්නේ. මේක මේ හින්දු සංස්කෘතියත් එක්ක යන කතාව. දවසක් ඉන්දියාවේ ඉන්නකොට මහින්ද රාමඳුරු මට කතා කළා මං ගිය අරුත චන්දරම් කමඳුරු මේ සංස්කෘතිය ඉගෙන ගන්න ද අවස්ථාවක් තියෙනවා එන්න යන්න මාත් එක්ක කියලා. ඒ විශ්වවිද්‍යාලේ වැඩ කරන පාස්වාන් කියන හින්දු කෙනෙක්ගේ නෝන මරණයට පත් වෙනවා. එතකොට අපි ගියා ඒ ගෙදරට. එතකොට ඒ අය ඒ දේවය මේ උණ දීවුනේ අතක මැස්සක සාරිය පිටින්ම මැස්සක දිහා ගැට ගහලා තියෙනවා. ඊට පස්සේ දැන් සොහොනට ගෙනියන්න ලෑස්තිනකොට ඒ මැස්ස පිටින්ම ජීප් එක වාලි. කියන්නේ යකඩ පාව තියෙන වාහනයක් මේ මේ තහඩු තියෙන එකක් නෙවෙයි. ඒ වාහනයක ගැට ගැහුවා. ඊට පස්සේ දැන් දූපරු දෙන්නයි පුතාලා තුන්දෙනා ඉන්නේ පාස්වාන්ට. දූලා දෙන්නා එතන අඬලා කරලා එතන නාතිව. සොහොනට යන්නේ පිරිමය විතරයි හින්දු සංස්කෘතිය. ගෑමයි සොහොනට යන්නේ නැහැ. පස්සේ සොහොනට aran ගියා. ඒක ඔය රාජකීය වල බුදුරජාණන් රජගහන වල එතන වේලවනාරාමේ කිට්ටුවම තියෙන සොහොන දබදෙව කියන තන්නෝ ඇති. ඒක ඔය පර්චස් 60ක 70ක ඉඩකඩක් තියෙන සොහොන. පායිනෙම තියෙන අනේද කියන්නේ රජගහන වල ඉඳලා කොහෙටද වයිසාරි වලට යන පාර. එතකොට එතන සොහොන aran ගිහින් ඒක තියෙනවා සිමෙන්ති බැමි. අඩි දෙකහමාරක් විතර උස අඩි 7ක් විතර දිග අඩි 4ක් විතර පළල සිමෙන්ති බැමි තියෙනවා. දැන් දැන් කුඩක් තියෙනවා. එතකොට ඒක මිනි පුංචි පොළු තියෙනවා. අර දෙහිේ ගිරින ඒ සිමෙන්ති බැම්මකේ තිබිච්ච අලු පිය දාලා ඒකෙන් තියෙනවා. ඊට කලින් එතන ලොකු කොට ඩී කොට තුනක් විතර තියෙන මේ බැම්ම උඩින්. ඒක උඩින් අර මැස්සෙන් ගලවන තමයි දෙහිේ තියන්නේ. මැස්සත් එක්ක නේද. ඊට පස්සේ ආපහු දෙයෝනේ තව කොට තුනක් විතර තියෙනවා. මිනි පෙට්ටිය කියන්නේ මිනිකන් මල මිනිය තියෙනවා. ඊට පස්සේ ඒකට
දෝබි කියලා කියන්නේ සෝම්පල් ගෑනු කෙනෙක් හිටියේ. ඒ සෝම්පල් ද මුලින්ම ගිනි තියෙනවා. ඉන්පස්සේ ගෙදර පුතේ ගිනි තියෙනවා. එතකොට ඉන්පස්සේ ගිනි තියලා ඒ ආපෝ එතන ඉන්නේ නැහැ. ඒගොල්ලෝ යනවා. එතනම කෙට්ටුව තියෙනවා කඩ වල් වර්ගයක් හදලා ඒ ණයටම කෑම බීම ගන්න. එතකොට එයා යනවා. එච්චරයි ගිනි තියලා ආයි බලන් ඉන්නේ. එතන මයින්තාව කොටම චතුරකර අපි ඉන්නු වට පෙන්වන්න දේවල් එතන තියෙනවා කියන්නේ. ඊපස්සේ අපි හිටියා. එතන දැන් අර ලී කොට අයක් හතරක් තියෙනවා කොහොමද? එතකොට දැන් අර මිනිහේ පිටචන කොට පෙට්ටියක නෙමෙයි තියෙන නිකන් තියෙන්නේ. අර ඊපස්සේ අර අත දෙක ඇරෙනවා කකුල් පල්ලේ වලට එනවා. ඊපස්සේ අර ඩෝබි සෝම් පල්ල. ඒ කියන්නේ කතා කරන්නේ අර බැඳගෙනම මැස්සෙම තියෙන උණඩියක් කරලා අරගෙන ඒකෙන් එන එන අර අතපය කඩ කඩ ගින්න තියෙන දෙකට දාන. කොහොම හරි එකතු කරගෙන ගින්න තියෙනවා. අර තියෙන දර කොට හදාට කොහොම හරි ගින්න තියනවා. තමයි රට පලවන්න වලතු කොට කියන්නේ. මුල් වලින් පාර කාලා පිච්චිලා වැරෙන වෙන ජීවිතයක් මේක කියනවා. එනසයි විදියට මහන වෙන්න හේතු කාරණාව රට පලවන්න මහන්සේ පූර්වගතතුමාට සඳහන් කරනවා. එනසා පිටතනි අපේ ජීවිතයේ ස්වභාවය මේක. ඒ කියන්නේ එහෙම කියන්නේ උගුරු මහාන වෙන්න නෙමෙයි. ඒක අවබෝධ කරගෙන ජීවත් වෙන්න. බුදුහාමුදුරුවෝ දේශනා කළේ එහෙමයි. ඒ අවබෝධයේ ජීවිතයට උදව්වක් වෙනවා. දැන් අපි හැමතිස්සෙම අපිට හම්බෙන හැමදේම මදිමදි කියලා හිතනවා. අපි කවතුත්තිමත් බවක් නැහැ. සෑහීමක් නැහැ. එනිසා ජීවිතයේ ස්වභාවය මේ විදිහට දැනගත්තක් පස්සේ අපිට හිතන්න පුළුවන්කම තියෙනවා අපි මේ ජීවන ජීවිතය කොයිතරම් සතුටින් ඉන්න පුළුවන්ද කියලා. දැන් අපි හිතන්නේ මේ ලංකාවේ දැන් අපිට තියෙන ඔක්කොම අපහසුකම් තියෙනවා, තියෙන ඔක්කොම දුෂ්කරතා තියෙනවා, තියෙන ඔක්කොම විඳින්න බැරි දේවල් තියෙනවා. මේ ඔක්කොම අපිට දුෂ්කරයි කියලා. හැබැයි මේ ලෝකයේ දුෂ්කරතා විඳින මිනිස්සු කොච්චර මේ ලෝකේ ඉන්නවා. ආප්‍රිකන් රටකට ගත්තාම පස්සේ අර පුංචි තරු අර තැටියක් අරගෙන කෝලිමේ ඉන්නවා මේ පාන් කෑල්ලක් කරගෙන මොනවාරි එක ආහාර හැන්දක් කරගෙන ඔය තියෙන වීඩියෝ වල තියෙන ඒ මොනවාරි හැන්දක් විදුවා එක කන්න කලින් අර මෙච්චර දුර දාන එක වැදලා ගන්න අපේ දරුවෙක් එහෙම බඳි බඳ ඉන්නේ අපේ දරුවෝ මඩකින් ඉන්නේ. ඊළඟට අපි කවුරුවත් කොච්චර දුෂ්කර වුණත් දැන් මේ ඉරිච්චවර ඇද වෙච්ච ඒවාත් නැතිනේ. මේ ලෝකේ මිනිස්සු උතරගින්න. අඳින්න අඳුනන හීතල නිසා මැරෙන මිනිස්සු ඉන්නවා. ඉන්න හේවණක් නැතුව රස්නේ කාණ මැරෙන මිනිස්සු ඉන්නවා. තමයි අපිට එහෙමනේ. දුෂ්කරතා තියෙනවා තමයි. අනන්ත දුෂ්කරතා තියෙනවා තමයි. හැබැයි අපිට වැඩි දුෂ්කරතා විඳින මිනිස්සු මේ ලෝකේ උනතරම් ඉන්නේ. එනිසා අපිට ජීවිතේ යම් සාධනීය භාගයක් කල්පනා කරන්න. ඒ කියන්නේ මේ තියෙන දුෂ්කරතා නිසා අපි අපේ ස්වභාවය වෙනස් කරගන්න නැතුව ඉන්න අපිට පුළුවන්. මේ දුෂ්කරතා වලින් පීඩා විඳිනකොට අපිට අනෙක් කෙනාත් එක්ක රණ්ඩු වෙන කෙනෙක් නොවේ ඉන්න අපිට පුළුවන්. තවගකට දකින්න තියෙන්නේ දැන් පාරේ යනකොට ඒ අනෙක් කෙනාට පීඩනයක් තාන්න තමයි උත්සාහ කරන්නේ හුඟක් වෙලා. දැන් ඔය සංඥා ඉරි තියෙන තැන කලණක් තියෙන තැනක වාහනයක් නවත්තගෙන ඉන්න පුදු වෙනවා. අර රතු පාට නෙවිල දෙවිලි පාට පත් වෙනකොටම පිටිපස්සෙන් මෝන් 100ක් විතර වදින. පොළ පාට පත් වෙන එක තප්පර දෙකක් ඉන්නේ. ඒකද තමන්ගේ පීඩනේ අනෙක් කෙනාගේ උදාහරින්න හදන. එනිසා අපිට ඒක ලොබි ඉන්න පුළුවන් අපිට තියෙන දේකද අපි තෘප්තිමත් කල්පනා කරන. මේ ලෝකයේ හැමෝටම හැමදේම එක විදිහට හම්බ වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. එහෙම ලෝකයක් කවදාවත් හදන්නේ නැහැ. මේ ලෝකයේ හැමදේම එක එක්කෙනාට හම්බ වෙන විවිධ ආකාරයකින්.
එනිසා තමන්ට ලැබෙන දේෙන් කෘතිමත් වෙන්නත් තමන්ට අවශ්‍ය දේ සාධාරණව උපයා ගන්න උත්සාහවන්ත වෙන එකක් තමයි කරන්න පුළුවන්කම තියෙන්නේ. අනෙක් කෙනාගේ දේට ඉරිසියා කරන එකවත් අනෙක් කෙනාගේ දේට ලෝභ කරන එකවත් අනෙක් කෙනාගේ දේට දේශ කරන එකවත් නෙමෙයි. සමේ රට්ටපාල සූත්‍රයේ කියන කාරණා අපට අපේ ජීවිතය වඩා යහපත්ව ගත කරන්න හේතු වෙන සූත්‍රයක් විදිහට අපිට දකින්න පුළුවන්කම තියෙනවා. දැන් වෙලාව 8:25යි. හොඳටම තියෙන දැන් වෙලාව. ඒ නිසා ධර්ම දේශනාව අවසන් කරනවා. අද මේ ධර්ම දේශනාව පින්කම නිවත්තිදී මහේන්ද්‍රාරාමේ සිද්ධ කෙරෙන මස් කාලයේ නිමිති කරගත් ධර්ම දේශනාව පින්කම් මාලා ගෞරවාර්ථ පිටිගල පඤ්ඤාර්ථන පඬිතුමාතුමෝ සෑම වර්ෂයක මේ පින්කම් මාලාවන් සූදානම් කර සතර පෙරවේ දායකකාරක ආදී පින්වතුන්ට තමගේ දිනව ජීවිතයේ සුවපත් කරගන්න අවස්ථාව සලසා දෙනවා. පොඩවන්සේ මේ විහාරස්ථානයේ සියලු ආකාරයෙන් නායක මහතුරුන්ගේ ආශිර්වාද අවවාද මැද දිනු පවණු කරමින් ඒ වගේම දායකකාරක ආදීන්ගේ සියලු අවශ්‍යතාවයන් සොයා බලමින් ඒ ආගමික අවශ්‍යතා ඉෂ්ට සිද්ධ කරමින් කටයුතු කරනවා. ඒ වගේම දහම් පාසලේ ඉඳාම උසස් මට්ටමක උන්වහන්සේ ආරම්භ වෙලා තියෙනවා. කැස්බෑව ප්‍රාදේශීය ශාසන ආරක්ෂක මණ්ඩල තරගවලදී ඉදිරියෙන්ම ඉන්න පළවෙනි ස්ථානයට පත් වෙන මුල් ස්ථාන 3-4 දිගටම රැඳලා ඉන්න දහම් පාසලක් හැටියට අපිට තරග ප්‍රතිඵල සඳහන් කරනකොට අපි ආනව දකිනවා. එනිසා උන්වහන්සේ පුදුමාකාර කැපකිරීමක් මේ විහාරස්ථානයේ දහම් පාසල මේ දායකකාරක ආදීන් වෙනුවෙන් සිදු කරනවා. එනිසා අද මේ පින්කමේ දායකත්වයෙන් උත්තරනවා පත්මනී පේරිස් මහත්මිය, ඒ නමින් මියගිය ආදරණීය මෑණියන්ට, ඒ සොපියා පෙරේරා මාතාවට, ඒ වගේම පියාණන් එම් විල්සන් පේරිස් පියාණන්ට පුණ්‍යානුමෝදනා සිදු කරන්න. ඒ වගේම සති දෙකකට පෙර මියගිය ලීලානන්ද පේරිස් ආදරණීය සහෝදරයාට ඇතුළු මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්න. ඒ වගේම වීර රත්න මහත්මයා නමින් මියගිය මව පියා ඇතුළු සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන අරමුණින් පත්මිනී පේරිස් මාත්මිය ඇතුළු ඒ පින්වතුන් මේ ධර්මදේශනා පින්කමේ දායකත්වයේ දරනවා. ඒ වගේම WD රූපිතා නිර්මලී මාත්මිය නමින් මියගිය WD ඒබ්‍රහම්, ඒ වගේම AD සිසිරින් කියන දෙමාපියන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. එල්.පී. සිසිර කුමාර මහත්මයා නමින් මියගිය එල්.පී. සෝමපාල පියාණන්ද, WKD ප්‍රේමරත්න මාමට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. මෙට මාස 3කට පෙර මියගිය ශනායා ජයවර්ධන සිගිතේ දියණියට පුණ්‍යානුමෝදනා කරන්න මේ පින්කම තුළින් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විදේශ ගතව අධ්‍යාපනය ලබන සුසත් රන්හිරු පුතණුවන්ට, දමිරු සෙත්මග පුතුට ආශිර්වාද කරන්න මේ පින්කම තුළින් බලාපොරොත්තු වෙනවා. එනිසා පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්න, ඒ වගේම ආශිර්වාද සිද්ධ කරන්න ඒ දායකත්වයන් දරන WD රූපිකා මාත්මිය, ඒ වගේම එල්.පී. සිසිර කුමාර මහත්මයා, ඒ වගේම පත්මිනී පේරිස් මහත්මිය, විරරත්න මහත්මයා කියන මේ අත්තන් ප්‍රධාන කොටගත් දායකයන්තු දායකත්වයේ ධර්මයෙන් මේ පින්කම සිද්ධ කරනවා. එනිසා නම් සඳහන් කර මියගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමු. ඒ වගේ විහාරස්ථානයේ වැඩෙන අවවාද දේවතාවද
නායක හාමුදුරුවන් වහන්සේලාට අපි පින් අනුමෝදන් කරමු. ඒ නම් සඳහන් කළ ඥාතීන් ප්‍රධාන කොටගත් ඒ සියලු දෙනාවත් සසර දුකින් නිදහස් උතුම් වූ නිවන් සුව ලබා ගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. බෝධීන් වහන්සේට අධික්‍රේත, විහාරස්ථානට අධික්‍රේත, දෙවියන් ඇතුළු සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියෝ මේ පින් අනුමෝදන් වීමෙන් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සුව ලබා ගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්කමේ දායකත්වයේ දරන සෑම දිනාටම ඒ පෞල්වල සියලු දිනාට ඒ වගේම ධර්ම ශ්‍රවණය සඳහා සම්බන්ධ වෙන සෑම දිනාටම සතර පෙරවේ දායකකාරක ආදී පින්වතුන්ට මෙවර කොටන චීවර පූජා පින්කමේ ප්‍රධාන දායකත්වයේ දරන නැත්තන්ට ඒ වගේම විහාරාධීශ්වර විද්‍යාලෝක විද්‍යාලයේ සහකාර විද්‍යවල්පති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ගෞරවාර්ග පිටිකල පඤ්ඤාර්ථන ගෞරවනීය පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ ඇතුළු විහාරස්ථ මහා සංඝරත්නයට ඒ වගේම අති ගෞරවාර්ග නායක හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ සදා මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම ඔබ හැම දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවය සඳහා සියලු දෙනාගේම අපලෝපතර දුරු වීම සඳහා සපත ශාන්තිය උදා වීම සඳහා මේ පින් හේතු වාසනා වේවා. උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ රැකවරණේ, උතුම් දළදා වහන්සේගේ ආශිර්වාදේ, උතුම් රුවන්වැලි සෑරදුන්ගේ ආරක්ෂාවත් ඔබ හැම දෙනාටම නිරන්තරයෙන් සැලසේවා ලැබේවා. සසර දුකින් නිදහස් උතුම් වූ නිවන් සුව පිණිස අපි හැම දෙනාටමත් මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබාගත්තා වූ සියලුම කුසල ධර්මයන් දෙවියන් ඇතුළු මියගිය ඥාතීන්ට ඔබ හැම දෙනාටත් නිවන් සුව පිණිස හේතු වාසනා වේවා. අභිමාදන සීලස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතෝ. සෑම දිනකටම තුරුවන් සරණයි. Thank you.